කොළඹ සරසවියේ සිසුවියක් කොළඹ තුරඟ තරඟ පිටියේදී පිහියකින් යන ඝාතනය කරලා මේ කම්පන සහගත ප්‍රවෘත්තිය කනවැටුණු මොහොතේ ඉඳන් බොහෝ දෙනෙක්ගේ හදවත් රිදුම් කන්න ගත්තා. හිතක් පපුවක් නැති පෙම්වතෙක්, චුට්ටක්වත් ඉවසීම නැති පෙම්වතෙක්, මොකක් හෝ හේතුවකට ඇව ඒ තරම් අමානුෂික විදිහට මරා දාන තරම් හිත දුන්නේ කොහොමද කියලා හැමෝම අහනවා. ඒත් ඒ විදිහට අවසන් ගමන් ගිය අනාගතේ අපේ රට බබලන්න හැකිව තිබූ තියමන්තියක් වගේ ඔබ දැනගෙන සිටියාද? මේ මුහුණු පොතෙන් අපට හමු වුණු සටහනක්. චතුරි හංසිකා හා පසිඳු චතුරංග යන දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වන්නේ 2020 වර්ෂයේදී. ගණිතංශයෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වී මොවුන් දෙදෙනාම තම විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ කරන්නට ඇත්තේ දහසක් බලාපොරොත්තු ඇතිවය. බොහෝ ළමුන් වගේම මොවුන් දෙදෙනාත් ඔය අතරවාරය ආදරයෙන් බැඳුනේය. විශ්වවිද්‍යාල තුළ අප ආදරය කරන්නට ගන්නේ අප අවුරුදු ගානක් දන්න මිනිසුන්ට නොවේ. මාසයක් දෙකක් කතා කර අපට හොඳයි යයි සිතුනොත් අප ඒ අයට ආදරය කරන්නට පටන් ගන්නවා. හැබැයි ඔහොම ආදරය කරන්න යන විට අපට පෙනෙන්නට ගන්නවා අප ආදරය කරන කෙනාගේ ඇත්ත ස්වභාවය. අපට ගැළපෙනවද නැද්ද යන වග. චතුරි කියන්නේ මාරු උනන්දුවකින් තමන්ගේ ඉගෙනීමේ කටයුතු කළ ශිෂ්‍යාවක්. ඇයට හොඳ ඉලක්කයක් තිබ්බා. එහෙත් ඇයගේ පෙම්වතාට ඇය ලෙසටම උනන්දුවක් නැති බව ඇයට දැනුණද ඇය ඔහුව ඇය සමගම ඇතකෙන යාමට දැරුව උත්සාහය අප සැවම දැක ඇත. කිසිම වැඩක් නොකරපු ඔහු ඇය නිසාම මහන්සි වී වැඩ කරන්නට ගත්තේය. මෙලෙස අවුරුදු දෙකක් ගත විය. ඇය ස්ටැට් ස්පෙෂල් කිරීමට තේරී පත්විය. නමුත් පසිඳු තේරීපත් උනේ ජෙනරල් ඩිග්‍රී එකක් කිරීමටය. එසේ වුවද ඇය කෙදිනකවත් ඔහුට ඔහුගේ ඇකඩමික්ස් වලට උදව් කිරීම නැවැත්තුවේ නැත. මෙලෙස තෙවන වසරේ අගට රන් වෙනවත් සමගම ඔවුන් අතර නොගැලපීම් වැඩි විය. චතුරි එම නිසා තමන්ගේ ආදර සම්බන්ධතාවෙන් විවේකයක් ගැනීමට තීරණය කළේය. එහෙත් පසිඳු ඒට අකමැති විය. මෙම කතාබහ සමග මාස දෙකක් පමණ ගත විය. ඊයේ දහවල් චතුරි අපෙන් වෙන් විය. පසිඳු විසින් තමන්ගේ පෙම්වතියව මරා දමන ලදි. අප දැනට දන්නේ ඔහු වෙන කෙනෙකු ඇය යාළුවේ කියා බය වී මෙම මිනී මැරුම කළා කියායි. ඔහුගේ ක්‍රියාව සාධාරණීකරණය නොකරන්න. ඔහු මිනී මරුවෙකි. අප ආදරය කරන කෙනා අපට නොගැලපෙනවා නම් ඔහු හෝ ඇව එපා කියනට අපට අයිතියක් ඇත. කිසි දිනක මෙම මිනී මැරුම සාධාරණීකරණය නොකරන්න.